ශ්‍රී ලංකාවට නව ගමන් මාර්ගය ඉතා කාර්යබහුල නාවික ගමන් මාර්ගයක් විදිහට තමයි හැඳින්වෙන්නේ. වාර්ෂිකව නව 60,000ක් පමණ මෙම නාවික ගමන් මාර්ගයේ ගමන් කරන අතර ලෝ බහාලුම් නවගත කිරීම වලින් අඩක් පමණ මේ හරහා හොමාරු වෙනවා. සාමාන්‍යයෙන් අපි නිතර දෙවේලේ අහල පුරුදු දෙයක් තමයි මාර්ග අනතුරු දුම්රි අනතුරු කියලා කියන්නේ. එසේම නිතර දෙවේලේ නැතත් සාගර අනතුරු සිද්ධ වෙන බවට පසුගිය කාලයේ පුරාවටම අපට විවිධ අවස්ථාවලදී අහන ලැබුණා. මෙතෙක් කලක් අපි අහලා තියෙන ප්‍රසිද්ධම සාගර අනතුර තමයි 1912 සිදු වුණ ජීවිත 1517ක් අහිමි වුණ ටයිටැනික් නෞකා අනතුර. සාමාන්‍යයෙන් සාගර අනතුරක් සිදු වුණාම එහි හානිය පැතිරෙන ප්‍රමාණය සහ බලපෑම ගොඩබිම් අනතුරකට වඩා විශාලයි. සමස්ත පෘථුවියෙන් 70%ක්ම ආවරණය වෙලා තියෙන සාගරයෙන්. ඒ නිසා එහිදී මිනිසුන්ට පමණක් නොව සාගර ජීවීන්ට සහ සාගර පරිසර පද්ධතියටත් එහි බලපෑමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අනුව ඉතා විශාල සමුද්‍ර හානියක් සහිතව සිදුවුණු සාගර අනතුරක් විදියට තමයි 2021/5 වෙනිදා ශ්‍රී ලංකාවේ කොළඹ මුහුදු තීරයේ සිද්ධ වුණු එක්ස්ප්‍රෙස් පර්ල් නෞකා අනතුර හැඳින්වෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටත් වුණු මෙම නෞකාව මැලේසියාව බලා ගමන් කරමින් සිටිදී තමයි මේ අනතුරට පත් වුණේ. රසායනික ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් සහිත මෙම නැව සති දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා මුහුදු කලාපයේ ගිනි ගනිමින් පැවතුණා. මෙම නෞකාවේ බහලුම් එහෙමත් නැතිනම් කන්ටේනර් 1486ක් තිබී ඇති අතර එයින් බහලුම් 80ක පමණ විෂ රසායනයක් වන නයිට්‍රික් අම්ලය ඇතුළත් වුණු බවට වාර්තා වෙනවා. පොලිතීන් බහලුම් 46ක්ද, කෝස්ටික් සෝඩා බහලුම් 42ක්ද, ඉපොක්සි රේසින් බහලුම් 349ක්ද, එතනෝල්, ඊයම්, යූරියා, ඇලුමිනියම් සැකසුම් අතුරු නිෂ්පාදන සහ රූපලාවන් නිෂ්පාදන අමුද්‍රව්‍ය ආදී සාගර පද්ධතියේ ඉතා අනතුරුදායක බහලුම් රාශියක්ද මුහුදුබත්තුන මෙම නෞකාවේ ප්‍රවාහණය කරමින් තිබුණා. නෞකාව ගිනිගත්තේ කෙසේදයි පැහැදිලිව අනාවරණය වී නැතත් නයිට්‍රික් අම්ලයේ කාන්දු වීමකින් ගින්න ඇතිවන්නට ඇතැයි අනුමාන කරනවා. මෙම රසායනික ද්‍රව්‍ය මුහුදට එක්වීම නිසා දශක ගණනාවක් යන තුරුම එහි බලපෑම සාගර පරිසර පද්ධතිය වෙත එල්ලවනු ඇතැයි විශ්වාස කෙරෙනවා. කොරල් සහ සාගර ජීවීන්ට විශාල බලපෑමක් මෙම නයිට්‍රික් අම්ලය මගින් ඇති කරනවා. මිනිසුන්ගේ මස්ස පරිභෝජනයටද මේ බලපෑම් කරන්නේ එම රසායනික විෂ මසුන් තුළද ශරීරගත වීම නිසායි. සාගරය තුළ සහ වෙරළ පුරා පැතිරුණු ප්ලාස්ටික් බබළු එතෙක් මෙතෙක් අප වෙරළ කලාපයට එල්ල වී ඇති විශාලතම පාරිසරික හා සමුද්‍රීය බලපෑම ලෙස හඳුන්වන්න පුළුවන්. පිරිසිදු කිරීම මගින් මෙම ප්ලාස්ටික් බබළු වලින් අඩක් පමණ ඉවත් කිරීමට සමත් වුවත් ඉතිරිය වැලි සහ කොරල් සමග මිශ්‍ර වී තවත් වසර ගණනාවක් යනතුරු සාගර පරිසර පද්ධතියම විනාශ කිරීමට සමත් වෙනවා. හානිය සිදු වූ මුහුදු කලාපයවට වෙරළ, කොරල් පර, මෝය, කලපු සහ කැස්බෑවන්ගේ වාසස්ථාන සහිත සංවේදී පරිසර පද්ධතියකින් සමන්විත වෙනවා. මෙම නෞකාවෙන් කාන්දුන විෂ රසායනවල බලපෑම නිසා කැස්බෑවන්, ඩොල්ෆින් සහ තල්මසුන් වැනි සාගර ශීරපායින් රාශකගේම ජීවිත අහිමි වුණා. වෙරළ තීරයන් කිහිපයකටම මියගිය සාගර ජීවීන් රාශියක් ගොඩගසා තිබෙනු පසුගිය දින කිහිපය පුරාම දැක ගැනීමට හැකි වුණා. එමෙන්ම ගින්න නිසා ඇතිවන වායු දූෂණයද විෂ රසායන නිසා ඇතිවන සාගර දූෂණයද ඉතාමත් ඉහළ මට්ටමකින් යුක්ත වෙනවා. කෙසේ වෙතත් මෙම එක්ස්ප්‍රෙස් පර්ල් නෞකා අනතුර මගින් සාගර ජීවීන්ට සහ සාගර පරිසර පද්ධතියට ඇතිව හානිය කතරම් දැයි නිශ්චිතව තක්සේරු කිරීමට සමත් නොවුණත් දැනට වාර්තා වන ආකාරයට එය මෙතෙක් ලොව සිදු වූ විශාලතම සාගර ඛේදවාචකයේ ලෙස හැඳින්වෙනවා.